ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. වසර 30කට පසු සෙනසුරු ග්‍රහයා රජවීමක් සිදු වෙනවා. මකර රාශියේ සෙනසුරු ග්‍රහයා සශ්‍රේෂ්ඨ බලයෙන් ගමන් කරන විට බොහෝ අපල අඩු කරන ආකාරයක් තමයි ජ්‍යොතිෂයට අනුව පෙන්눔 කරන්නේ. කෙසේ නමුත් සෙනසුරු සශ්‍රේෂ්ඨ බලයෙන් සිරින කාලයක යම් කෙනෙකු සෙනසුරුගේ දසාවෙන් උපත ලැබුව විට අසුභ ඵල උදා නොවන බව තමයි පෙන්눔 කරන්නේ. මේ පිළිබඳව තමයි අද අප වීඩියෝ තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම මතක් කරන්න ඕන අපගේ YouTube චැනලය. තවම subscribe කරලා නැත්නම් දැන් අපගේ YouTube චැනලය subscribe කරන්න. අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. රාශි 3කට මදක් අපලකාරී බවක් ඇති කරමින් සෙසු රාශි වලට අසුභ ඵල උදා නොකරන ආකාරයෙන් සෙනසුරු මෙම ග්‍රහ ගමනේ සිදු කරනු ලබනවා. ලග්න 6කට බොහෝ සුභ ඵල 2020 ජනවාරි මාස 24 වන ගුරු දින උදේ 9:49ට පුවපල් නැකතින් ජලවක ලත් තිතියෙන් කුම්භ ලග්නයෙන් මකර රාශියට සෙනසුරු ග්‍රහයා සම්ප්‍රාප්ත වීම සිදු වෙනවා. සෙනසුරු ග්‍රහයා උත්තර නැකතේ දෙවෙනි පාදයේ ගමන් ගමනින් සිටින්නේ. නිල් පැහැයට අධිපති කපුටු වාහනයෙන් ගමන් කරන මහල්ලා ලෙස සලකන සෙනසුරු ග්‍රහයා තමාගේ ස්වකීය මකර රාශියට පැමිණින්නේ වසර 30කට පසුවයි. සෙනසුරු ග්‍රහයා එතෙක් කල මහජනයාට දුන් අසුභ ඵල බොහෝ දුරට මගහැරෙන කාලයක් විදිහට තමයි මෙම කාලය පෙන්눔 කරන්නේ. සෙනසුරු ග්‍රහයා කී පමණින් මහජනයාට මහජනතාවට අසුභ ඵල උදා කරන ග්‍රහයෙක් බව මහජනයාගේ සිත් තුළට වැටී තිබෙනවා. සෙනසුරුගේ දසාව කීවිට බොහෝ අය බියටපත් වෙනවා. එහෙත් මකර රාශියේ සෙනසුරු ග්‍රහයා ස්වශ්‍රේෂ්ඨ බලයෙන් ගමන් කරන විට බොහෝ අපල අඩු කරන ආකාරයක් තමයි ජ්‍යොතිෂයේදී පෙන්වා දෙන්නේ. කෙසේ නමුත් සෙනසුරු ස්වශ්‍රේෂ්ඨ බලයේ සිටින කාලයේ යම් කෙනෙකු සෙනසුරුගේ දසාවෙන් උපත ලැබුව විට අසුභ ඵල උදා නොවන බව කිව යුතුයි. 2020 ජනවාරි මාස 24 වන දින උදේ 9:49ට මකර රාශියට සෙනසුරු ග්‍රහයා සම්ප්‍රාප්ත වීම සිදු වෙනවා. නැවත 2020 මැයි 11 වන දින උදේ 9:40ට වක්‍ර තත්වයට පත්වීමක් සිදු වෙනවා. නැවතත් 2020 සැප්තැම්බර් 29 වන දින උදේ 10:43ට නිවෘත්ති වී මකර රාශියේ ඉදිරි ගමනයට සැරසෙන බවක් තමයි සනිගෙන් පෙන්눔 කරන්නේ. එලෙස ගමන් කරමින් 2022 අප්‍රේල් 29 වන දින උදේ 7:56ට කුම්භ රාශියට සම්ප්‍රාප්ත වීමක් සිදු වෙනවා. එදිනට පෙතම එනම් 2020 ජනවාරි 24 වෙනිදා සිට මකර රාශියේ සෙනසුරු ග්‍රහයා ගමන් කරන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. ස්වශ්‍රේෂ්ඨ බලයෙන් තම නිවසේ අයිතිකරු වශයෙන් සිටින සෙනසුරු ග්‍රහයා රටට ජනතාවට බොහෝ සුබඵල උදා කරන බවක් පෙන්눔 කරනවා. එසේම ශ්‍රී ලංකා දීපය 90 බලන කල්හි මෙම කාලය තුල අලුත් රජයක් බිහි වී සතුරු දායක තත්වයකින් රට පාලනය කරන බව කිව යුතු වෙනවා. වාද ભેද වලින් තොරව බිහිසුණු ක්‍රියාවන්ගෙන් තොරව රජයේ ස්ථාවර තත්වයක් පවත්වාගෙන යා හැකි බවක් තමයි පෙන්눔 කරන්නේ. එහෙත් මෙම කාලය මාස 3 කාලයක් තුල මහ ජනතාවට වාද ભેද විවාද වැනි ප්‍රශ්න උද්ගත වන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. එහෙත් ඒවා සාමකාමීව විසඳා ගත හැකි තත්වයක් පෙන්눔 කරනවා. විදේශ සංචාරකයන්ගේ පැමිණීම බොහෝ ඉහළ යන තත්වයක් පෙන්눔 කරන්නා වූ කාල සීමාවක් විදිහට මෙම කාල සීමාව පෙන්눔 කරන්න පුළුවන්. ඒ තුලින් ශ්‍රී ලංකාවට ආර්ථිකයේ දියුණුවක් අත්පත් කර ගැනීමට හැකියාව ලැබෙන බව නම් පෙන්눔 කරනවා. එසේම විදේශ රටවලින් විවිධ කර්මාන්ත ව්‍යාපාර වගා කිරීම වැනි කටයුතු සඳහා විදේශ ආධාර වැඩිපුර ලැබීම නිසා ශ්‍රී ලංකාවේ දේශීය කර්මාන්ත ව්‍යාපාර දිර්ගෙන්වෙන කාලයක් බව කිව යුතුමයි. එසේම දේශීය නිෂ්පාදන වලට සාර්ථක ඉල්ලුමක් ඇතිවන බැවින් ඒවායේ මිල ඉහළ යන තත්ත්වයක් ඇතිවෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය වේගවත්ව සිදුවන කාලයක් බව කිව යුතුමයි. එසේම 2020 මැද භාගයේ පමණ වන විට මහ ජනතාව වාද ભેද කිසිවක් කිරීමට අවශ්‍ය නැති බව තමයි ඔවුන් විසින්ම තේරුම් ගන්නේ. එම නිසා මහ ජනතාව සාමකාමීව ගත කරන කාලයක් බවට පත් වෙනවා. කෙසේ නමුත්
සෙනසුරුගේ ගමන් කාලය තුළ සෙනසුරුගේ වක්‍රවී ගමනද ග්‍රහ යුද්ධ ග්‍රහයින්ගේ අස්තවීම් වැනි හේතුන් පවතින බැවින් මෙම වර්ෂයේ අග භාගයේදී කලින් කල කුණාටු නායයාම් ජලගැලීම් වැනි දේවල් සිදුවිය හැකි සාභාවික විපත් සිදුවිය හැකි බවක් නම් පෙන්නුම් කරනවා. එසේ නමුත් කල කෝලාහල මිනිමෙරු මද්‍රව්‍යවැනි කටයුතු බොහෝ දුරට අඩු තත්ත්වයක පැවතීමට මෙම කාලය හේතු වේවි. එසේම කලින් කලට සුළුසුළු වශයෙන් ඉඩෝර ජලගැලීම් වැනි දේවල්ද සිදුවනු ඇත. එහෙත් නැත්නම් දීර්ඝ කාලයක් ඉඩෝර ඇතිවන්නේ නම් නැති ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. කලට වේලාවට වැස්ස ඇතිවන බැවින් ශ්‍රී ලංකාවේ ගොවිතැන දියුණු තත්ත්වයට පත්වේවි. එවැනි තත්ත්වයකින් පවතින මෙම කාලය තුළ ඉතාමත් සස්ක්‍රීය තත්ත්වයක් ශ්‍රී ලංකාවට උදාවන බව නම් කිව යුතුමයි. මේෂ, වෘෂභ, සිංහ, වෘශ්චික, මකර, මීන යන ලග්න හයට සෙනසුරු මාරුව ඉතා සුභදායක සුභඵල උදාකරන ආකාරයක් පෙන්නුම් කරනවා. කන්‍යා, ධනු, තුලා ලග්න තුනට මිෂ්ටඵල උදාකරන අතර මිතුන, කටක, කුම්භ ලග්නවලට මදක් අසුභඵල ගෙන දෙන ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. මේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව 30 වසරකට පසු සිදුවන සෙනසුරු ග්‍රහයාගේ රජවීම ලග්නෙන් ලග්න 12න් උපන් ඔබට කෙසේ බලපානවද කියලා දැන් අප මදක් විමසා බලමු. මේෂ ලග්නෙන් උපන් ඔබට සනිගේ මෙම ග්‍රහ මාරුව සෙනසුරුගේ මෙම ග්‍රහ මාරුව කෙසේ බලපාවිද? ඔබගේ ලග්නයට ශනි ශ්‍රේෂ්ඨ බලයෙන් දස වැන්නේ ගමන් ගන්නා ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. බලවත් වීම නිසා දහ වැන්නේ ගමන් ගැනීම සුබදායක වෙනවා. රැකියා දියුණුවට පත්වන්නා වූ කාල සීමාවක් දුෂ්කර ප්‍රදේශවල කටයුතු කළ අයට සුබ අන්දමට ස්ථාන මාරු සැලසේවි. වැඩි මුදලක් අතර ලැබීමේ හැකියාව ලැබෙන්නා වූ කාල සීමාවක් අමතර රැකියා ආරම්භ කළ හැකි කාල සීමාවක් වෙනවා. එහෙත් දහ වැන්නට සනි එතරම් සුබ නැති බැවින් යම් යම් අවස්ථාවලදී පාඩු පවා සිදුවීමේ අවදානමකුත් පවතිනවා. ගැටලු සහගත ප්‍රශ්න, සිතට හරදර ප්‍රශ්න මදක් ඇතිවේවි. ධනෙහි ශ්‍රිදුම් ගති මදක් ඇතිවන්නට අවකාශ පවතින ග්‍රහගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ. ශනිගේ අපලවලට මා මෙම වීඩියෝක අවසානයේ සඳහන් කරන යාග හෝම වලින් එකක් හෝ දෙකක් කිරීමෙන් ඔබට යහපතක් උදා කර ගැනීමට හැකියාව ලැබෙනවා. එම නිසා මේ වීඩියෝව අවසන් වනතුරුම නරඹන්න. වෘෂභ ලග්නයේ උපන් ඔබට 30 වසරකට පසු සිදුවන සෙනසුරු මාරුව කෙසේ බලපාවිද? වෘෂභ ලග්නයට මෙතෙක් කල තිබූ ඒ රාශිකය මගහැරි ශනි නව වැන්නට පැමිණීමක් සිදුවෙනවා. ඒ නිසා බොහෝ සුභඵල උදාකරන ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. ආදායම් තත්ත්වය දියුණුවට පත්වේවි. අතපසුව තිබූ වැඩ කටයුතු බොහොමයක් නිම කර ගැනීමට හැකියාව ලැබෙනවා. හිතවත් අයගේ උදව් ලැබේවි. ආගමික කටයුතු වලට වැඩිපුර කැමැත්තක් ඇති වේවි. පිටරට රැකියා සඵල වේවි. සමාජයේ ප්‍රසිද්ධිය ලබන කාලයක් විදියට ප්‍රසිද්ධිය ලබන තත්ත්වයන් උදාවන්නා වූ කාලයක් විදියට මෙම කාලය පෙන්නුම් කරනවා. අසුඵල ලෙස කිව යුතු වන්නේ සෙම් රෝග, උණ, හිසරදය ආදී පීඩාවන් නැතිවීමයි. එම නිසා ඒවාට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ස්ථාන පිළිබඳව යම් යම් කරදර ඇතිවේවි. එහෙත් යාග හෝම කිරීම අවශ්‍ය වන්නේ නැති ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. ශාස්ත්‍රේෂ්ඨ බලයෙන් සනි සිරින බැවින් යාග හෝම සිදු කිරීමට අවශ්‍ය නැහැ. මිතුරු ලග්නයෙන් උපන් ඔබට 30 වසරකට පසු සිදුවන සෙනසුරු ග්‍රහයාගේ ග්‍රහ මාරුව කෙසේ බලපාවිද? මිතුරු ලග්නයේ හිමි ඔබට ශනි අටවැන්නේ ගමන් ගන්නවා. එහෙත් ශාස්ත්‍රේෂ්ඨ බලයෙන් ශනි ගමන් ගන්නා බැවින් තමාට ඒ රාශිතක අපල ඇති නොවන ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. බලාපොරොත්තු නොවු සුළු ලාභ ලැබීමට හැකියාව පවතින ග්‍රහගෝචරයක් ක්‍රියාත්මක වෙනවා. එහෙත් විශාල ලාභ හිමිකම් නම් ඇති නොවන ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. ඉඩම් නඩු තිබුණේ නම් ඉන් ජය ලැබීමට හැකියාව උදාවන්නා වූ කාලයක්. අතපසු තිබූ වැඩ කටයුතු නිම කර ගැනීමට ඔබට හැකියාව ලැබේවි. ශනි අටවැන්නේ ගමන් ගැනීම නිසා කලින් කල අසුභ ඵල ඇතිවන්නා වූ ආකාරයක් නම් පෙන්නුම් කරනවා. ගෙදර දොර සම්බන්ධ කරදර ඇතිවේවි. දරුවන් සම්බන්ධ කරදර ඇතිවේවි. ඥාති කෙනෙක් අමනාප වීමක් සිදුවන ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. සුළු වශයෙන් පවුලේ අසමගම් ඇතිවන්නට ඉඩකඩක් පවතිනවා. තමාට යම් යම් අවස්ථාවලදී අපකීර්තිය ලැබීමට හේතු කාරණා යෙදේවි.
මුදල් පාඩු ඇතිවීමට හැකියාව ලැබෙන ග්‍රහ ගෝචරයක් ක්‍රියාත්මක වෙනවා. හදිසි අනතුරු ඇතිවීමට ප්‍රවණතාවයක් පවතින බැවින් ඔබ ඉතා ඉවසිරිමන්තව සිහි බුද්ධිය යුතුව කටයුතු කරන්න. ආරක්ෂා වීම යහපත් කාරණයක් විදිහට තමයි දකින්නේ. මෙම අපල සඳහා යාගහෝම සිදු කිරීම මගින් එම අපලය අඩු කර ගැනීමට ඔබට හැකියාව උදා වේවි. එහෙත් බලවත් වූ ශනිගේ මහදසාව ලබා ඇති අයට මෙවැනි අසුපල බලපාන්නේ නැති ආකාරයක් තමයි ජ්‍යොතිෂයට අනුව පෙන්නුම් කරන්නේ. කටක ලග්නයේ නුපන් ඔබට 30 වසරකට පසු සිදුවන සෙනසුරු ග්‍රහයාගේ මෙම ග්‍රහමාරුව කෙසේ බලපාවිද? කටක ලග්න හිමි ඔබට හත්වැන්නේ ශනි ගමන යහපත් නොවුනත් බලවත් වී ගමන් ගන්නා නිසා අසුව බල තරමක් අඩුවන ස්වරූපයක් පෙන්නුම් කරනවා. විවාහක පක්ෂයෙන් ධනයක් ලැබීමට හැකියාව පවතින ග්‍රහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ. එම පක්ෂයෙන් උදව් උපකාර ලැබීමට හේතු වනවා. එසේම නිවසේ ස්ථීර තත්ත්වයක් ඇතිවේවි. මුදල් ලාභ ලැබේවි. එහෙත් කලින් කල මුත්‍රා රෝග ගති බඩේ දැවිලි ගති ඇතිවීමේ අවධානමක් පවතිනවා. පවුලේ අසමගිකම් ඇතිවේවි. දරුවන් සම්බන්ධ දේවලට සිත කරදර ඇතිවන්නා වූ කාල සීමාවක්. බලාපොරොත්තු නොවු දේට වීදම් සිදුවේවි. එහෙත් බලවත් වූ ශනිගේ මහදසාව ලබා ඇති අයට එතරම් අසුබඵල නැති ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. රජුගේ අපකීර්ති ලැබීම සිදුවිය හැකි. බැවින් සලකිලිමත්ව ඒවාට කටයුතු කරනවා නම් තමයි වඩාත් යහපත් වෙන්නේ. සිංහ ලග්නයේ නුපන් ඔබට 30 වසරකට පසු සිදුවන ප්‍රබල සෙනසුරු මාරුව කෙසේ බලපාවිද? සිංහ ලග්න හිමි ඔබට බලවත් වූ ශනි හයවැන්නේ ගමන් ගන්නවා. ඒ නිසා තමාට අතිශයම සුබදායක කාල සීමාවක් තමයි උදා වන්නේ. සතුරු කරදර වලින් ජය ලැබීමට හැකියාව ලැබෙනවා. නඩු හබ වලින් ජය ලැබීමට හැකියාව ලැබෙනවා. ස්ත්‍රී පුරුෂයන් සමගද පුරුෂයන් ස්ත්‍රීන් සමගද ආදරෙන් බැඳෙන වෙලන කාලයක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. සම්බන්ධතා දියුණුවටපත් වේවි. වැඩිපුර ආදායම් මාර්ග ලැබීමේ වාග්ය ඔබට පවතිනවා. ණය තුරස් වලින් නිදහස් වීමට හැකි වේවි. බොහෝ මිතුරුයන් ඇසුරු කිරීමට ලැබෙනා වූ කාල සීමාවක් සමාජයේ ප්‍රසිද්ධිය ලබන තත්ත්වයක් උදාවනවා. ධනය ඉතිරි කළ හැකි කාල සීමාවක් විදිහට තමයි මෙම කාල සීමාව පෙන්නුම් කරන්නේ. අලුත් රැකියා ආරම්භ කළ හැකි වෙනවා. සිංහ ලග්න හිමියට කිසිදු අසුබ ඵලයක් නැති ස්වරූපයක් තමයි මෙම සෙනසුරුගේ ග්‍රහමාරුව පෙන්නුම් කරන්නේ. කන්‍යා ලග්නයේ නුපන් ඔබට 30 වසරකට පසු සිදුවන සෙනසුරු මාරුව කෙසේ බලපාවිද? සෙනසුරු ලග්න හිමි අයට පසු වෙන්නට සශ්‍රේෂ්ඨ බලයෙන් සනි ගමන් ගැනීම නිසා අසුබ ඵල නැති ස්වරූපයක් තමයි පෙන්නුම් කරන්නේ. ලබන ලද අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබා ගැනීමට හැකියාව උදා වේවි. අයිතිවාසිකම් ලබා ගැනීමට හැකි නඩු හබ වලින් ජයගත හැකි කාලයක් තමයි මේ උදා වෙන්නේ. රැකියාව දියුණුවටපත් වේවි. අලුත් රැකියා ආරම්භ කළ හැකි කාල සීමාවක් පසු වෙන්නට සනි මදක් අසුබ වෙමින් මදක් අසුබ ඵල ඇතිවන්නටත් හේතු කාරණා තිබෙනවා. හිතවත් අය සමග අවුල් වියවුල් ඇති කරගනීවි. සිතට කරදර ප්‍රශ්න ඇතිවන්නා වූ කාල සීමාවක් ඉදිරියට පෙන්නුම් කරනවා. යම් යම් දේ සඳහා රජයෙන් චෝදනා එල්ලවන්නට හැකියාව පවතිනවා. එම නිසා ඔබ ඉතා සිය බුද්ධිමත්ව කටයුතු කරන්න. අර්සස් රෝග වාත රෝග ආදී පීඩාවන් ඇතිවීමට හැකියාව පවතින බැවින් ඒවාට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නව නම් තමයි වඩාත් යහපත් වෙන්නේ. තුලා ලග්නයේ නුපන් ඔබට 30 වසරකට පසු සිදුවන ප්‍රබල සෙනසුරු මාරුව කෙසේ බලපාවිද? තුලා ලග්න හිමියගේ සිව්වැන්නේ ශනි ශාස්ත්‍රේෂ්ඨ බලයෙන් ගමන් ගැනීමක් සිදුවෙනවා. මේ නිසා තමාගේ වාසස්ථානයේ පිළිබඳ දියුණුව ඇති කරවන්නා වූ ආකාරයක් තමයි මෙම කාලය තුල පෙන්නුම් කරන්නේ. එසේම මව් පක්ෂයෙන් විශේෂ උදව් ලැබීමට හේතු කාරණා යෙදෙනා වූ කාල සීමාවක්. අධ්‍යාපන කටයුතු වල දියුණුව ඇති වේවි. වෘත්තීය පුහුණු කටයුතු ඉගෙනීමට හිමිකම් ඇති කාලයක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. ඉඩම් නඩු තිබුණේ නම් ඒවායින් ජය ලැබීමට හැකියාව ලැබෙනවා. නිවසේ ස්ථීර තත්ත්වයක් ඇතිවන්නා වූ කාල සීමාවක් ඉදිරියට පෙන්නුම් කරන්නේ. එහෙත් අසුපල ලෙස පපුවේ සෙම් රෝග වාත රෝග අධික මහන්සිය අත්පා හිරවැටීම් වැනි රෝග ඇතිවීමේ අවදානමක් පවතිනවා. එසේම වංචනික ක්‍රියාවන්ට හසු වී මුදල් පාඩු වීම ඇති විය හැකි අසුබතාවයන් විදියට පෙන්නුම් කරන්න පුළුවන්. වෘශ්චික ලග්නයේ නුපන් ඔබට 30 වසරකට පසු සිදුවන ප්‍රබල සෙනසුරු මාරුව කෙසේ බලපාවිද? වෘශ්චික ලග්නයෙන් උපන් අයගේ තුන්වැන්නට සශ්‍රේෂ්ඨ බලයෙන් යුදුව ශනි ගමන් ගැනීමක් සිදුවෙනවා. එම නිසා තමාට අතිශයම සුබදායක කාලයක් තමයි මේ උදා වෙන්නේ. පවුලේ සමගිය දියුණුව වැඩි වේවි. අන් අයගේ උදව් උපකාර ලැබීමට හැකි වේවි.
සැප පහසු වැඩි වේවි අලුත් නිවසක පදිංචි වීමට අවස්ථා උදා වේවි දරුපර ලැබේවි අලුත් රැකියා ආරම්භ කිරීමට හැකියාව උදා වේවි ප්‍රීති සහගත උත්සව වලට සහභාගී වීමට හැකියාව ලැබෙන ගහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ තමාගේ ආර්ථිකයේ වර්ධනය වන්නා වූ කාල සීමාවක් අලුත් බඩු බාහිර මිලදී ගැනීමට හැකියාව ලැබේවි ණය දුරස් වලින් නිදහස් වීමට හැකියාව ලැබේවි කුමන රැකියා කළද ලාභ හිමිකම් පවතින පාඩු සිදු නොවන කාල සීමාවක් ඉදිරිය තමයි මෙම කාල සීමාව පෙන්눔 කරන්නේ ධනු ලග්නයෙන් උපන් ඔබට 30 වසරකට පසු සිදුවන ප්‍රබල සෙනසුරු මාරුව කෙසේ බලපාවිද ධනු ලග්නයේ දෙවැන්නේ සනි ශාස්ත්‍රේෂ්ඨ බලයෙන් ගමන් ගන්නීමක් සිදු වෙනවා එහෙත් දෙවැන්න අසුබ වුවත් ශාස්ත්‍රේෂ්ඨ බලයෙන් ගමන් ගැනීම නිසා අසුබ ඵල ඇති නොවන ආකාරයක් තමයි ජ්‍යොතිෂයට අනුව නම් පෙන්눔 කරන්නේ අලුත් රැකියා ආරම්භ කළ හැකි කාල සීමාවක් ආර්ථික තත්ත්වයේ දියුණුවටපත් වේවි gedara dorē diunu æti vēvi rakiya diunuṭa patvannāvu kāla sīmāvak ehet asuva pala lesa varinvara paulē asamagiya ætivana ākhārayak nam pennum karanvā vanchinika kriyāvanṭa hasuvīmaṭa idakaḍa æti bavin itā sihi buddhimatva kaṭiyutu karanne yam yam dē sandahā dōṣā rōpana illa vīmaṭa hækiyāva pavadinavā vanchinika kriyāvanṭa hasuvana bævin mudal ganadunu kirīmēdī parissamen sihinuwane sihi buddhiyen kaṭiyutu kirīma obaṭa yahapatak wana bava tamai pennum karanne මාමේ වීඩියෝ අවසානයේ ඔබට සඳහන් කරනු ලබන සනිගේ අපලෙන් මිදීමට සිදු කළ යුතු යාග හෝම වලින් කිහිපයක් කිරීමෙන් ඔබට මෙම ග්‍රහ මාරුව නිසා සිදුවිය හැකි අසුභතාවයන්ගේ මිදීමට හැකියාව ලැබේවි. මකර ලග්නයේ උපන් ඔබට 30 වසරකට පසු සිදුවන ප්‍රබල සෙනසුරු මාරුව කෙසේ බලපාවිද? මකර ලග්නයෙන් පළමු වැන්නූ සකීය නිවසට පැමිණීම නිසා සුබදායක බවක් තමයි ගෙන දෙන්නේ. ලග්නයේ සිටින ශනිගෙන් අසුබ ඵල ඇති බව සඳහන් නමුත් බලවත් වී ගමන් ගන්නා නිසා අසුබ ඵල නැති ආකාරයක් ජ්‍යොතිෂයට අනුව පෙනී යනවා. පාසල් යන ළමුන්ගේ බුද්ධිමත් තත්ත්වයේ වර්ධනය වේවි. වැඩිහිටියන්ට අලුත් රැකියා ආරම්භ කිරීමට හැකියාව උදා වන්නා වූ කාලයක්. සමාජයේ ප්‍රසිද්ධිය ලබන තත්ත්වයක් උදා වෙනවා. වන්දනාමාන ආදී ගමන් යාමට ලැබෙන්නා වූ කාල සීමාවක් වැඩිපුර මුදල් වැය නොකර මුදල් ඉදිරි කිරීමට හැකියාව ලැබේවි මහන්සි වී වැඩි කිරීමට කැමැති වන්නා වූ හැකි වන්නා වූ කාල සීමාවක් ජාම් ජීවිතයක් ගත කිරීමට කැමැති වන ආකාරයක් තමයි මෙම කාලය තුළ ඔබතුලින් පෙන්눔 කරන්නේ අසුබතා අසුබ ඵල වශයෙන් කිව යුතු වන්නේ වරින් වර හිස රදය සෙම් රෝග නහරි දිමීම වැනි රෝග ඇති කිරීමට මද වශයෙන් හැකියාව පවතීමයි පවුලේ අසමගියක් විටින් විට ඇතිවීමට හැකියාව පවතිනවා මෙම අසුභතාවයන්ගේ මිදීම සඳහා යාග හෝම අම්මා සඳහන් කරන ආකාරයට සිදු කරනවා නම් ඔබට සිතක් සැහැල්ලුවක් සැනසීමක් ඇති වේවි කුම්භ ලග්නයේ උපන් ඔබට 30 වසරකට පසු සිදුවන ප්‍රබල සෙනසුරු මාරුව කෙසේ බලපාවිද දොළොස් වැන්නේ සනි සිටීම අපල සහිත බවක් තමයි ගෙන දෙන්නේ ධන හානි වීම චිත්ත පීඩා සිතේ කරදර ඇතිවීම සිදුවන කාලයක් විදිහට පෙන්눔 කරනවා. gedara dora asamagikam ninda apahasa æsīmata siduwannā wū kālayak mudal pāḍuvīma siduwenawa. æsvala rōga, pādavala rōga, hisaradaya væni rōga velandīmē avadānama pavatinnā wū kāla sīmāwak. ehet balavattū sanibævin etaram asubawala gena denne næti ākhārayak tamai pennum karannē. හදිසි මුදල් ලැබීමට හැකි වෙනවා. තමාට රජයෙන්ද යම් යම් උදව් ලැබේවි. ඉහෙතකි අසුබවල සඳහා මම මෙම වීඩියෝ අවසානයේ කියනු ලබන සඳහන් කරනු ලබන යාග හෝම කිරීමෙන් එම අපල තත්වයන් දුරු කර ගැනීමට ඔබට හැකියාව උදා වේවි. මීන ලග්නයේ උපන් ඔබට 30 වසරකට පසු සිදුවන ප්‍රබල සෙනසුරු මාරුව කෙසේ බලපාවිද? මීන ලග්න හිමියයිට තමාගේ ධනස්ථානය වන 11 වැන්නේ ස්වශ්‍රේෂ්ඨව සනි ගමන් කිරීමක් සිදු වෙනවා. මෙම නිසා සිතන පතන අදහස් සිතන පතන ආකාරයට සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ඔබට හැකියාව උදා වේවි. ප්‍රීති සහගත අවස්ථා වලට සහභාගී වීමට හැකි වේවි. වාහන ලාභ ලැබීම වැනි සුභ සිද්ධීන් සැලසෙන්නා වූ කාල සීමාවක් සමාජයේ ප්‍රසිද්ධිය ලබන තත්වයක් උදාවන්නා වූ කාල සීමාවක් විදියට මීන ලග්නයෙන් උපන් ඔබට පෙන්눔 කරනවා සුළු වශයෙන් හදිස්සි ධන ලාභ ලැබීමට හේතු වේවි පෘථුවියේ වස්තු ලැබීමේ ගොවිතැනින් ලාභ ලැබීමේ ආදී සුභඵල ඇති කරවන්නා වූ කාල සීමාවක් ගොවිතැනින් දියුණුව නිසා ආර්ථිකයේ ඉහළ මට්ටමකට
ගමන් කරන ආකාරයක් පෙන්නුම් කරනවා. තමාට අලුත් රැකියා ආරම්භ කළ හැකි කාල සීමාවක් විතරයි පෙන්නුම් කරන්නේ. හිත මිතුරන්ගෙන් උදව් උපකාර වැඩිපුර ලැබෙන කාලයක් විදියට මෙම සෙනසුරු මාවරුවෙන් පසු උදාවන කාලය පෙන්නුම් කරනවා. මා දැන් ඔබට සඳහන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ සනිගේ අපලයෙන් විදීමට, සනිගේ අපලය දුරු කර ගැනීමට කළ යුතු යාග හෝමයන් පිළිබඳව. 2020 ජනවාරි 24 වෙනි දින සෙනසුරු මාරුවෙන් පසු සමහර ලග්නවලට අසුභ ඵල මදක් උදා කරනවා. එහෙත් සෙනසුරු බලවත් වී ගමන් ගන්නා නිසා එම අසුභ ඵල ඊතරම් බලපවත්වන්නේ නැති ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. එහෙත් සමහර ලග්නවලට සුළු අපල තත්ත්වයන් නැති වේවි. ඒ අය මා සඳහන් කරනු ලබන යාග හෝම සිදු කිරීම වඩාත් යහපත් වන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. තමාගේ අදහස් ඉටුකර දින ලෙස ඉල්ලා විෂ්ණු දෙවියන්ට භාරයක් වන්න. සෙනසුරු ග්‍රහයාට පූජා පවත්වන අවස්ථාවලදී සෙනසුරාදා දිනවල උදේ 6ටත් 7ටත් අතර හෝ රාත්‍රී 8ටත් 9ටත් අතර පූජා ආරම්භ කර දින 7ක් එම පූජාවන් සිදු කරන්න. එමගින් ඔබට යහපත උදා වේවි. බෝධි පූජා කරන විටදී නිල් පාට මල් සහ නිල් මානෙල් මලක් තැබීම යහපත් වෙනවා. ගිතෙල්, තලතෙල්, අබතෙල් පහන් හතක් පත්තු කිරීම යහපත් වෙනවා. විෂ්ණු දෙවියන් ප්‍රමුඛ සියලු දෙවි දේවතාවන්ට පින් අනුමෝදනා කර ආශිර්වාද ඉල්ලීම ඔබට වඩාත් යහපත් වෙනවා. නීල මණ්ඩල යන්ත්‍රය, ශනි මෘදුංගේ යන්ත්‍රය, විෂ්ණු අගෝරා යන්ත්‍රය, නවගුණ යන්ත්‍රය යන යන්ත්‍ර තඹ තහඩුවක ලියා ජප කර පැලඳීම ඔබට යහපත උදා කිරීමට හේතු වේවි. එම නිසා මා මෙහිදී සඳහන් කර යාගයන් සිදු කර ඔබට පවතින අපල තත්ත්වයන්ගෙන් මිදෙනම නම් තමයි වඩාත් යහපත් වෙන්නේ. එම නිසා මම සඳහන් කර ග්‍රහ පලාපල විස්තරයේ යම් යම් අපලකාරී තත්ත්වයන් කියවූ පුද්ගලයින් කියවූ ලග්න හිමියන් මෙම මා සඳහන් කර යාග පවත්වා විෂ්ණු දෙවියන්ට භාර වී එම අපලයන් දුරුකර දෙන ලෙසේ ඉල්ලා කටයුතු කිරීම නිතර ආගමානුකූලව ගත කිරීම යහපත් වෙනවා. මෙවැනි ලග්න පලාපල දිනපතාම නැරඹීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න. ඒ වගේම ඔබට පවතින සියලුම ජ්‍යොතිෂ ගැටළු වලට ඉක්මනින් අප වීඩියෝ මගින් ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තු වෙනවා. එම නිසා ඉදිරියේදී ඔබට පවතින කිසියම් හෝ ග්‍රහ අපල තත්ත්වයක් පවතිනවා නම් අපට කමෙන්ට් කරන්න. එමගින් අප ඔබට ඒ පිළිබඳව වීඩියෝ එකකින් පිළිතුරු සැපීමට සූදානම්ව පවතිනවා. ඒ වගේම අප ඔබට ජ්‍යොතිෂ්‍ය ගැන ඔබ නොදත් තොරතුරු දිනපතාම ලබා දීමට කටයුතු කරනවා. එම නිසා අපගේ YouTube චැනලය subscribe කරන්න. ඒ වගේම සීනුව බටන් එක ඔබලා අප දාන වීඩියෝස් ඉක්මනටම ඔබගේ ළඟටම ගෙන්ව ගන්න. ඒ වගේම සඳහන් කරන්න ඕනේ අපගේ YouTube චැනලයේ පිළිමතව ඔබගේ යහළුවන් දැනුවත් කරන්න. ඔවුන්ටත් මෙමගින් සෙතක් සැනසීමක් සහනයක් උදා වේවි. එම නිසා අපගේ වීඩියෝව ලයික් කරලා යාළුවන්ටත් බලන් ෂෙයා කරන්න. ඔබ සියලු දෙනාටම වාසනාවන්ත කාලයක් උදා වේවා. මෙම සෙනසුරු මාරුව ඔබටත් රටටත් සියලු දෙනාටම යහපතක් උදා වේවා. තෙරුවන් සරණයි.